කෙටිවිරාමයකින් අනතුරුව නැවතත් මේ එකතු වෙන්නේ ඔබේ ජීවිතයේ වැඩසටහනේ ආදරණීය තරුවත් එක්ක කතා බහ කරන්න. දැන් විරාමයට පෙර ආතුව ගොඩක් කරුණු කාරණා කතා කරා. ඔබේ ජීවිතයට වටිනා කියනවා අදහස් කිහිපයක් මෙතන වුණා. ප්‍රථම විරාමයට පෙර ආතුව ප්‍රවීණ රංගන ශිල්පියෙක්, ප්‍රවීණ නිවේදකයෙක්, හඬකැවීම් ශිල්පියෙක් ඔබ අපි ආදරය කරන කමල් දේශප්‍රිය මහත්තයාත් එක්ක තමයි මේ කතා බහ කරන්නේ. ජීවිතයට ගණ්ඩ ගොඩක් දේවල් තිබෙනවා පැහැදිලිව මේ කතා බහ තුළදී. ඒ නිසාම තමයි ඔබ වෙනුවෙන් කතා බහ කරන්නට ඔබ හිතන්නේ කොහොමද, හිතන විදිහ තව පොඩ්ඩක් වැඩි දියුණු කරලා මේ රට ගැන, ලෝකෙ ගැන, මේ අපි කතා කරන හැම දෙයක් ගැනම ටිකක් හොඳ විදිහට දකින්න ඕන නිසා තමයි අපි මෙතුමාට ආරාධනා කරේ මේ කතා බහ ඉස්සරහට කරගෙන යන්න. දැන් අපි අර ගුවන් විදුලියේ සහන නිවේදකයෙකු විදිහට කටයුතු කරන්න සහ අර කනගාටු දායකයි ඇත්තටම අර ප්‍රථම වතාවට හඬ පරීක්ෂණයෙන් මේ අසමත් වුණා. නමුත් මට දැනගන්න ඕනේ ජීවිතේ අපි වැටෙනවා, අපිට එහෙම දේවල් සිද්ධ වෙන, අනිවාර්යෙන් ඒ දේවල් විය යුතුයි. අර කලිනුතම තුමා කිව්වේ පරාජයන් අපේ හිතට දැනෙන්න ඕනේ කියන කාරණා. එහෙම පරාජය වුණාට පස්සේ උත්සාහය අතහැරියේ නැහැ. කොහොමද අපි ජීවිතේ ගෙනියන්න ඕන නම් මේ වගේ උත්සාහයක් ගන්න ඕනේ නිරන්තරයෙන්ම? සහ ඔබ කොහොමද මේ නැවත වරක් ආවම උත්සාහ කරනවා මම පසුතැවෙන්නේ නැහැ? ඒ ගැන පොඩ්ඩක් අපි කතා කරමු. ඕක තමයි තමයි සාමාන්‍ය මේ කියන කතාවක් තමයි. අපි වැටුණාම බලන්න ඕනේ වැටුණු තැන කොතනින්ද වැටුනේ, ඇයි වැටුනේ කියන එක. ඉතින් මම ඊට පස්සේ මේ පැනල් එකේ නැතයි හිටිය කට්ටියකින් ඇහුවා, ඇයි මම අසමත්, හඬ සුසුසු නැහැ කියලා. ඉතින් ඊට පස්සේ මම කල්පනා කරා එහෙනම් හඬ හදා ගන්න ඕනේ. හරිද? නමුත් මම අමුතුවෙන් හදාගත්තේ නැහැ. නමුත් මම හිතුවා ඒකට එක හේතුවක් තියෙනවා. දැන් අපි ඒ කාලෙත් අපි එච්චරම මේ ආධුනිකයිනේ. අනිවාර්යයෙන්. ඒ නිසා අපි මොකක් හරි වැරදක් වෙන්න ඇති. ඊට පස්සේ මම අභ්‍යාස කරන්න ගත්තා. අභ්‍යාස කරනවා කියන්නේ මේ කෑ ගහලා අරවා මේවා නෙමෙයි. ඊට පස්සේ මම ප්‍රවෘත්ති නිවේදන කටයුතු එහෙම කියෝ රෙකෝඩ් කරේ. ඒ කාලේ තියෙනවානේ කැසට් රේඩියෝ. ඒ කැසට් රේඩියෝ වල කියෝ ඒවා මම අහලා මටම එහෙම හදාගත්තා. ඒ හදාගෙන තමයි දෙවෙනි පාර ගියේ. ඒ පාර සමත් වුණා. අනිවාර්යයෙන්ම උත්සාහය, උනන්දුව, කැපවීම තියෙනවා නම් මොනවද කරන්න බැරි ජීවිතේ. ඒ කාරණේ පිළිබඳව අයිය කතා කරේ. මේ ගුවන් විදුලි නිවේදකෙක් වෙලා එතකොට අවුරුදු කීයක් විතර? දැන් ඔය මං කියන්නේ ක්‍රිකට් තරග විස්තර ਵਿਚාරයේ සමන ගුවන් විදුලියේ කොපමණ විතර කරලා තියෙනවද මතක ඇද්ද විදිහට? තරග සංඛ්‍යාවද? ගුවන් විදුලියේ මට නෑ, ඒක මතක නෑ. මොකද 1982 ඉඳන්ම මම ගුවන් විදුලියේ මේ වැඩ කරනවා. ඒ කියන්නේ විස්තර ਵਿਚාරයන් කරලා තියෙනවා. මට ඉතින් තරඟ සංඛ්‍යාව වශයෙන් නම් මතක නැහැ. දැන් අවුරුදු 30කට වැඩිනේ කියන්නේ 34ක් 36ක් විතර වෙනවා. අපිටත් හිතා ගන්න බෑ මේ දැනුම් සම්භාරය. ඇත්තරම මේ මම මෙහෙම දැක් අහන්නම්, මේ ක්‍රිකට් වලට අමතරව තව මොන ක්‍රීඩා වලට දාස වේවිද? මම විශ්වාස කරයි දන්නේ නැහැ. ලංකාවේ ඇත්තරම මගේ ප්‍රථම ක්‍රීඩාව ක්‍රිකට් නෙමෙයි. මගේ ප්‍රථම ක්‍රීඩාව පාපන්දු. මොකද ඒ කාලේ අහනවා වඩා කැමැත්ත මොකක්ද කියලා. මම පාපන්දු මගේ එක දෙක තමයි ක්‍රිකට්. ඉතින් වැඩි වෙලා තියෙන ලංකාවේ ක්‍රිකට් ජනප්‍රිය නිසා ඒක තමයි මිනිසුන් අතරට ගියේ. ලංකාවේ සිංහලෙන් පාපන්දු විස්තර විචාරය කරන්න ඉන්නේ මම විතරයි. සහ මම ජවනහා පිටිය මල්ල ක්‍රීඩා වල ලංකාවට එන සියලු ජාත්‍යන්තර තරඟ විස්තර විචාරය කරලා තියෙනවා. මම නැතුව මං හිතන්නේ කරනවා කියලා. මේ අනිවාර්යෙන් මේ මට අනිත් කාරණ තමයි ඔබතුමාගෙන් දැනගන්න ඕනේ. දැන් ක්‍රීඩාවක් පිළිබඳ විස්තර විචාරය කරන්නට ඒ ක්‍රීඩාව පිළිබඳ කොච්චර දැනගන්න ඕනේද? මෙහෙමයි, ගුවන් විදුලියේදී නම් මහා තාක්ෂණ දැනුමක් අවශ්‍ය නැහැ ක්‍රීඩාව ගැන. නමුත් රූපවාහිනියේදී නම් ඒ තාක්ෂණ දැනුම අවශ්‍යයි. මොකද රූපවාහිනියේදී දැන් අපි තමු ක්‍රිකට් ක්‍රීඩාව ගත්තොත් පිතිකරුවේ දැවී ගියාම පිතිකරුවා දැවී ගිය ආකාරය පිළිබඳ පුනරූපණ කිහිපයක්ම පෙන්වනවා. එතකොට ওই පිතිකරුවාගේ වැරද්ද පිළිබඳව කතා කරන්න පුළුවන් වෙන්න ඕනේ. ඔහුගේ හිස තිබුණු තැන, ඔහුගේ පාදය ආවද, පාදය ආවේ නැද්ද, පිත්ත ආවේ කොහෙන්ද, ඒ ඇංගල් එකකට ආවද, ඒව කියන්නේ ක්‍රියන්න පුළුවන් තාක්ෂණ දැනුමක් තියෙනවා. නමුත් ගුවන් විදුලියේදී ඒ මොහොත, ඒ ෂණය විස්තර විචාරය කිරීම සඳහා අවශ්‍ය වන ඒ ජවය සහ ඒ දැනුම තිබුණාම ඇති. ඒකයි මේ මාධ්‍ය දෙකේ වෙනස. ඒක නොතේරෙන අය තමයි මේ වැරදීම සිද්ධ වෙන්නේ. මොකද රූපවාහිනි බලාගෙන ඉන්න ප්‍රේක්ෂකයාට අවශ්‍ය නැහැ මේ පන්දු යවන්නේ මෙයා කියලා කියන්න, පන්දුර පහර දෙන්නේ මෙයා කියන එක නෙමෙයි. අපි විස්තර විචාරයක් නෙමෙයි රූපවාහිනිදී කරන්න ඕනේ, විස්තර විශ්ලේෂණයක්, ඇනලිසිස්. ගුවන් විදුලියේ තමයි විස්තර විචාරය කරන්න ඕනේ.
පැහැදිලිව මේ කාරණා පිළිබඳව දැනුම සාමාන්‍යයෙන් ජීවිතයේදී ඔබ මේ ක්‍රිකට් විස්තර ਵਿਚාරය ගැන නෙවෙයි තමන්ගේ ජීවිතයට කොහොමද උකහා ගන්න ඕනේ කියන කාරණේ යොදා ගන්න ඕනේ කියන කාරණේ පොඩ්ඩක් හිතන්න. ඒ නිසාම තමයි අර සාමාන්‍යයෙන් ඉදිරියදා සිදුවෙනවම කතා බහකට එහා ගිහිල්ලා මේ දේවල් පිළිබඳව අපි කතා කරන්න උත්සාහ කරන්නේ. එතනින් පස්සේ අපි එමු ඔබගේ රූපය ආදරණීය ප්‍රේක්ෂකයන් දැකගන්නේ රූපවාහිනියේ ප්‍රධාන වශයෙන්ම. දැන් අපි අර ස්වාධීන රූපවාහිනිය විකාශය වෙච්ච ටෙලිනාට්‍ය ඒ ගැන නෙවෙයි මේ ක්‍රිකට් විස්තර ਵਿਚාරය පිළිබඳව කතා බහ කරනකොට ඒ තුලින් නේද වැඩි හරියක්ම පිරිස ඔබව දැකගන්නේ ඔබගේ රූපය හඳුනා ගන්න. ඔව් ඒ මම හිතන්නේ 1984 නැත්නම් 85 මුල් භාගයේ නැත්නම් 84 අග භාගයේ ඉන්දිය කණ්ඩායම සමග පැවති ටෙස්ට් තරඟාවලියේදී තමයි මම මුලින් මාව දකින්නේ රූපවාහිනිය ඔස්සේ ක්‍රිකට් විස්තර විචාරකයෙක් හැටියට. ඉතින් ඉස්සෙල්ලා නම් ඉතින් අර ඒ කියන්නේ අර මැද්‍රිය තුල කරන විස්තර විචාරය නෑ නෑ අපි ඒ කාලේ දැන් මේ වගේ ජාත්‍යන්තර විස්තර විචාරයක් තිබුණේ නෑනේ. ඒ කාලේ අපි ක්‍රීඩා පිටියට ගිහිල්ලා ඊට පස්සේ තරඟේ පටන් ගන්න ඉස්සෙල්ලා අපි කියන ඔන් කැමරා කියලා, කියන්නේ කැමරා එක ඉදිරි පිටට ඇවිල්ලා තියෙන කාලගුණික තත්ත්වයන්, අද ක්‍රීඩා කරන ක්‍රීඩකයන් කවුද, එතකොට පිච් රිපෝට් එක, එතකොට ටොස් එක, ඒ වගේ දේවල් ඒ කරා. ඒ ටික තමයි ඒ කාලේ. එතකොට මේ දේශීය විස්තර විචාරකින් තමයි කරේ, සිංහල විස්තර විචාරකුත් ගියා ඒ කාලේ. ඊට පස්සේ මේ පැත කාලේ තමයි ඉතින් ඔය සම්පූර්ණ ජාත්‍යන්තර විස්තර විචාරේ යන්නේ. එතකොට දැන් අර මැදිරිය තුල දැන් තරගේ ආරම්භ වෙන්න කලින් අපි දැකලා තියෙනවානේ මැදිරිය තුලදී අර හිටපු ජේෂ්ඨ ක්‍රීඩකයෙක් ගෙනල්ලා ක්‍රිකට් විස්තර විචාරකයෝ ගෙනල්ලා මෙහෙම කතා බහක් යනවා. මේ තත්ත්වයට පත් වුණේ කොයි අවදියේද? ඒක මං හිතන්නේ අපි ඔය ජාත්‍යන්තර විශ්ව විචාරයට අපි යනවත් එක්ක වගේ තමයි ඒක උනේ. මං හිතන්නේ ඒක නම් උනේ 90 ගණන් වල. ඒ කියන්නේ අපි 96 ලෝක කුසලානේ දින්නට පස්සේ තමයි මේ සියලු වෙනස්කම් සිද්ධ වෙන්නේ. ඔව් එතකොට ඒකත් මං හිතන්නේ ඒකටත් හේතු වන්නේ මුදල් සෑහෙන්න මේ ගලා එන්න ගත්තා. ඒ සමගම බොහෝ දේවල් වෙනස් වෙන්න ගත්තා. ඉතින් ඒ අනුව තමයි ඔය සිද්ධ වුණේ. මම හිතන්නේ 96න් පස්සේ තමයි ඔය මැදිරි සාකච්ඡා එහෙම ගොඩ නැගෙන්නේ. ඉතින් ඒ මතකයේ එහෙම අවදි කරනකොට මේවට යන්න හිතනවා. දැන් මේ කාරණේ කතා කරන කාරණේ පොඩ්ඩක් වෙන පැත්තකට දාලා අපි තවත් මේ පෞද්ගලික ජීවිතේ පැත්තට පොඩ්ඩක් කියන්න ඕනේ. දැන් මේ දවස්වල රංගන කටයුතු, ඔය ක්‍රීඩා විස්තර ਵਿਚාරය කරන කටයුතුත් එක්ක මේ පෞද්ගලික ජීවිතේ නිවස ගැන පොඩ්ඩක් කතා කරමු. කොහොමද මේ දේවල් ගත වෙන්නේ කියන දේ? ඔව් මට ඉන්නවා දරුවෝ 3 දෙනෙක්. දරුවෝ 3 දෙනාම පිරිමි දරුවෝ. මම 100 කෙනෙක්. මගේ පුතු දෙන්නෙක්ම කසාද බැඳලා ඒ දෙදෙනාටම දුවල දෙන්නෙක් ඉන්නවා. මට දුවල නැති වුණාට ඒ දෙන්නට දුවල දෙන්නෙක් ඉන්නවා. මගේ 3 වෙනි පුතත් කිසියම් ආකාරයකින් මේ ශේෂ්ත්‍රයට සම්බන්ධයි. නමුත් මේ නිවේදන කටයුතු වලින් නෙමෙයි, ඔහු කැමරා ශිල්පියෙක් හැටියට විශේෂයෙන්ම මියුසික් වීඩියෝ සහ වෙළඳ දැන්වීම සහ චිත්‍රපට අංශයේ කැමරා ශිල්පියෙක් හැටියට කටයුතු කරනවා. අනිත් දෙන්නා නම් මේ ශේෂ්ත්‍ර වලට සම්බන්ධ නැහැ. එකෙක් ලංකාවේ නෑ, එකෙක් පිටරටක ජීවත් වෙන්නේ. ඉතින් ඔන්න ඔය මගේ බිරිඳ ශාමලි, ඇය රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ සේවය කරනවා. මම දැන් විශ්‍රාමිකයි බැංකු සේවයේ. ඉතින් විශ්‍රාමික සුවයෙන් බොහෝ සතුටින් ජීවිතය ගත වෙනවා. ඒ පෞද්ගලික කාරණා පොඩ්ඩක් ඒ විදිහට කතා කරේ. මේ ඒ කාරණාත් ඉතින් කතා කරන්න එපැයි අනිවාර්යයෙන්ම. නැත්තම් ගෙදර යන්නත් එහෙම ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. මේ අනිත් කාරණේ තමයි දැන් ඔය මේ දැන් සාමාන්‍යයෙන් ක්‍රිකට් විස්තර විචාරකෙක් විදිහටනේ වැඩි පිරිසක් අඳුරන්නේ ඔය කාරණාවත් එක්ක. මේ කොහොමද ක්‍රිකට් ක්‍රීඩකයන් එක්ක තියෙන සම්බන්ධය? කිසිම සම්බන්ධයක් නැහැ. ඔක බොහෝ දෙනෙක් දැන් සමහර වෙලාවට සමහර අවශ්‍යතාව සඳහා සමහරු මට කෝල් කරලා අහනවා, අරයාගේ නම්බර් එක තියෙනවද, මෙයාගේ නම්බර් එක තියෙනවද. ඔය මම කවදාවත් ඔය ක්‍රිකට් ක්‍රීඩකයෙකුගේ කිසිම උත්සවයකට සහභාගී වෙලා නැහැ. සමහර අය ඉන්නවා ඉතින් ඒගොල්ලන්ගේ දරුවන්ගේ උපන්දින සාද වලට යනවා, අරවා මේවා, ඔවුන්ගේ උපන්දින සාද. මම කවදාවත් එහෙම සම්බන්ධතාවයක් නැහැ. ඒ කියන්නේ දැක්කාම හලෝ කොහොමද කියලා අහනවා, ඒව තියෙනවා. ඊට අමතරව කිසිම සම්බන්ධතාවයක් මම පවත්වා ගන්නෙ නැහැ. ඒකට හේතුවකුත් තියෙනවා රමේෂ්. හේතුව තමයි ඒක උන් කැමති නැතුව ඇති මගේ සම්බන්ධ. එහෙම නැත්තම් මම සම්බන්ධ වෙන්නේ නැත්තේ ඒ ආකාරයෙන්. මිත්‍රෙක් වුණාම මට ස්වාධීන වෙන්න බෑ. මගේ විස්තර ਵਿਚාරයේදී මට ස්වාධීන වෙන්න බෑනේ. මම ඊයේ රාත්‍රියේ ඔහුත් එකට කාලා බීලා ඊට පස්සේ පහුවෙන්දා උදේ කැච් එකක් අතෑරියොත් ඒක මම කියන්න ඕනේ. අනිවාර්යයෙන්.
මිත්‍රයා හින්දා පහසු උඩ පන්දුවක් කිව්වම අහගෙන ඉන්න දැන් ක්‍රිකට් බලන මිනිස්සු ක්‍රිකට් දන්නවා. ඒකෝ මට බන්නවනේ. ඒක නිසා මම එහෙම මේ මහා විශේෂ මහා සම්බන්ධතාව ගොඩනගාගෙන නැහැ. නමුත් හැමෝම මාව දන්නවා. මම හැමෝම දන්නවා. මිතුරුකමයි දන්නකම අතර ලොකු වෙනසක් තියෙනවා. මම රමේෂ්, ඔයා රමේෂ් කියලා දන්නවා. ඔයා මම කමල් කියලා දන්නවා. නමුත් අපි දෙන්නා අතිජාත මිත්‍රයෝ නෙමෙයිනේ. ඒ වගේ මේ ඒගොල්ලොත් අතරත් එහෙමයි මම සම්බන්ධතාවය පවත්වාගෙන යන්නේ. ඒක වඩා හොඳයි. ඒ විතරක් නෙමෙයි ක්‍රිකට් පරිපාලන නිලධාරීන් අතරත් ඒක. එතකොට කෙනෙකුට කියන්න තිබුණොත් මේ කෙනෙක් කිව්වොත් ඒක මහ ගැළපෙන්නේ නැති වැඩක්. කමල් දේශප්‍රියගේ පෞද්ගලික මත ඒක වෙන්න පුළුවන්. නමුත් මෙහෙම දැන් කෙනෙකුට කිව්ව කමල් දේශප්‍රිය කියන්නේ ආඩම්බරකාර චරිතයක් කියලා. අනිවාර්යයෙන්ම හරි. අනිවාර්යයෙන්ම හරි. මම ආඩම්බරකාරය. මොකද මේ ආඩම්බරය කියන්නේ අහංකාරය නෙමෙයි. ආඩම්බරකාරය කියන්නේ මම හිතනවා, මම විශ්වාස කරනවා කවුරු පිළිගත්තත් නැතත් මම වගේ කෙනෙක් තවත් ලංකාවේ නැහැ. මම ඒකට හේතුවක් කියන්නම්. ගුවන්විදුලි නාට්‍ය ශිල්පී, ගුවන්විදුලි නිවේදකෙක්, ගුවන්විදුලි විස්තර විචාරකෙක්, හඬ කැවීම ශිල්පී, වේදිකා නාට්‍ය ශිල්පී, තෙල් නාට්‍ය ශිල්පී, චිත්‍රපට ශිල්පී, ඔය ඔක්කොම එකිනෙකට කරන්න පුළුවන්. හරි, කරලා ඉන්නවා කියමුකෝ. මේ ඔක්කොම කරන ගමන් ක්‍රිකට් විස්තර විචාරකෙක් වෙච්ච කෙනෙක් කියන ලංකාවේ පැහැදිලිව. ඉතින් මම ආඩම්බර වෙන්න ඕනේ නැද්ද? අනිවාර්යයෙන්ම. පැහැදිලිවම මේ මේ ආපු ගමන් මග ගැන කතා කරනකොට සහ මට තියෙන පුදු මේ මේ හැම එකකම කොහොමද මෙහෙම රැඳී පවතින්නේ කියන කාරණේ. ඒකට මේ මේ අපිට නොකියන දේකුත් තියෙනවද? නැහැ නැහැ. මම කිව්වා ඉව. අනිවාර්යයෙන් ඉව. මම මේ මේ මම මේ මගෙන් ඉගෙන ගන්න ළමයින්ටත් මම කියන්නේ මේ ඉව හදා ගන්න කියලා. දැන් මම ඔයා දැන් මම මෙතන මම නෙමෙයි ප්‍රසන් කරන්නේ ඔයානේ. නමුත් මම මෙතන ඉඳ ගන්නකොට මම තේරුම් ගන්න ඕනේ මේ වටපිටාව. ඔයාත් එක්ක පුද්දාකාරී වචන දෙක තුනක් වැඩසටහන ආරම්භ ඉස්සෙල්ලා කතා කරන්න ඔයා කොහෙන්ද ආවේ, කොහෙද හිටියේ මේ ඉස්සෙල්ලා. ඒ වයින් මම ඉවක් හදාගන්න. දැන් මේ 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 වැඩසටහනට ආරාධනය කරාම මම මේ කලම්බු ටීවී කියන එක මොකද්ද කියන එක මම වෙබ් එකට ගිහිල්ලා අනිවාර්යයෙන් ඒ වගේ පිළිබඳ හදාහැරීමක් පෙර සූදානමක් කරන්න ඕනේ. ඒක කරාට පස්සේ තමුට වැදෙන්න පුළුවන්. අනිවාර්යයෙන්ම දැන් මෙහෙම කාරණේ කිව්වොත් දැන් කෙනෙක් කියන්න පුළුවන් මම හරි කාර්යබහුලයි, මට වැඩ වැඩි, මට මේ දේවල් කරගන්න බැහැ, මගේ තියෙන වැඩවලටවත් මට සූදානම් වෙන්න බැහැ ওই විදිහට. වර්තමානයේ රංගන ශිල්පියෙක්, කණගෑම් ශිල්පියෙක්, නිවේදකයෙක් එහෙම කිව්වොත් ඔබ මොකද දෙන පිළිතුර? මම කියන්නේ ඔබ කියන්නේ බොරු. මට නම් එහෙම මම කවදාවත් කාර්යබහුල නැහැ. දැන් මේ 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 වැඩසටහනට ආරාධනා කරාම කවද්ද තියෙන කියලා මම කවාරි මං ඉන්නම්. මට මෙහෙමනේ වැඩ ගොඩ බදාගත්තොත් බෑ. බෑ. දැන් මෙහෙමනේ සමහර අය ඉන්නවා මම දන්නවා හොඳටම. දැන් අපි හිතමු දැන් උදේ මම ගුවන්විදුලි නාට්‍යයක් කරලා මේ එන්නේ. එතකොට සමහර අය දැන් මම ඇහුවා මේක 12ටනේ තියෙන්නේ. එතකොට මට මේ 11ට මේ වැඩේ ඉවරයි. එහෙ වැඩේ. එතකොට මට එන්න පැයක කාලයක් තියෙනවා මේ රටේ තියෙන මේ මේ මාර්ග තදබදයත් එක්ක පැයක් යනවා මට ටොරින්ටන් චතුරස්‍රයේ සිට බොරලස්ක මූට එන්න. එතකොට මම මේ කාලේ තියාගෙන ඉන්නේ. එතකොට ඒ අතරවාරයේ මේ මේ නිෂ්පාදකතුමිය මට කතා කරලා ඇව්වා කොහෙද ඉන්නේ කියලා. මං කවාර මං එන්නම් කියලා. 12ටනේ තියෙන්නේ. ඉතින් මට ඒක ඒ විශ්වාසයක් තියෙනවා. දැන් මම මේ අතරවාරයේ තව වැඩක් ගත්තොත් නේ ප්‍රශ්නේ තියෙන්නේ. අනිවාර්යයෙන්. එතකොට ඕගොල්ලන්ගේ පපුවත් ගිනිපත් වෙනවා මේ සජීවී වැඩසටහනකට එන්න කිව්ව මිනිහා ආවෙ නැතුණාම. අනිත් එක මට තියෙනවා නම මේ ශේෂ්ත්‍රයේ. ඒ මොකද්ද නම? වෙලාවට වැඩ කරන මිනිහෙක් කියන්නේ. මං කවදාවත් විනාඩියක් පරක්කු වෙන්නේ නැහැ තැනකට එන්න කිව්ව. ඒක මං හිතනවා විශ්වාස කරනවා විනය කියන එක. ඉතාමත් මේක සාමාන්‍ය මේ මේ මාධ්‍ය ශිෂ්‍ය විතරක් නෙමෙයි, තමන්ගේ ජීවිතය දිනන්නත් විනයක් කියන එකක් තියෙන්න ඕනේ.